අයිබෝබන් සම්මත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොවම කම්පා කළ පාස්කු ප්‍රහාරයට අදට වසරයි ප්‍රහාරය ගැන අනතුරු හඟවන විට එය අතපසු කළ රටේ නායකින්ගේ සිට අන්තිමයා දක්වා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කාඩිනල් හිමියන් අවධාරණය කරයි අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩ නොමැති බව ජනපති පවසයි. ජූනි 20 වෙනිදා මැතිවරණය පවත්වනවද නැද්ද? දිනය පිළිබඳ අවසන් තීරණය ලබන මාස 4 වෙනිදා. පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම රැස්විය යුතුයි. එජාප මහලේකම් පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක මාවතේ පවුල් 242කට අයත් 1020ක් නිරෝධායනයට පිළියන්දල සහ බොරලැස්ගමුව රෝගීන් ගැන පුළුල් විමර්ශන කොවිඩ් සුවය ලැබූ රෝගීන් 100 දෙනෙකු අදවන විට රෝහල් වලින් පිටව යයි දැන් පුවත් සවිස්තරව 2020 මහමැතිවරණය ලබන ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අප්‍රේල් මාස 25 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද රටේ පවතින තත්ත්වය හමුවේ ඒකල් දැමීමටයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර තීරණය කළේ. මේ අතර මහමැතිවරණයේ සම්බන්ධයෙන් පක්ෂ නායකින් පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්ුණා. පැහැදිලිවම රටේ සමස්ත සෞඛ්‍ය සම්පන්න භාවයේ පූර්ණ පිරිසිදු සහතිකයක් ලිඛිතව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට රටට ලබා දෙන්නට පුළුවන් නම් අපි ලෑස්ති හෙට දවසේ ඉඳලා උනත් මැතිවරණ ව්‍යාපාරේ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි ඉල්ලීමක් කරා ජූනි 22 වෙනිදා මැතිවරණය පවත්වනවා නම් ආපස්සට ගණන් හදලා බලලා අඩුම ගණනේ සති 5ක් සති 7ක් අතර කාලවකවානුවක් තුල මේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීමේ ඒ ඉඩ ප්‍රස්තාව අපිට ලබා දෙන්න ඕනේ කියන යෝජනාවක් අපි ඉදිරිපත් කරේ. ඔබතුමාලා එකක නැහැ කියලාද කියන්නේ? ඔබතුමාට බොහොම පැහැදිලිව මේ ප්‍රකාශය කරා. ඒක හැමෝටම සක්සුදක්සව පැහැදිලි. නැහැ පැහැදිලි නැහැ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ විස්තර හරියාකාරව මම බොහොම පැහැදිලිව කිව්වා මම අර මීට ඉස්සෙල්ලා කිව්ව දේ ආපහු කියන්න දුන්නා. ඔබතුමා කියන්න 20 වෙනිදා කෙලින් තමයි කියන්නේ මගේ ඇදේට වැටෙනවා. බොහොම සුදු. जनता वातावरण දාට මැතිවරණය තියන්නේ කියලා පිළිගන්නවා. දිනයක් තීරණය කිරීම පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. හැබැයි මේ රටේ ජනතාව කොරෝනා වෛරසයට පාත් වෙලා ඉන්න මොහොතක ඔවුන් තවදුරටත් බිල්ලට දීමේ ක්‍රියාදාමයකට යන්න අපි සූදානම් නැහැ. සියල්ලටම බියක්ස් එකක් නැතුව මේ මැතිවරණයට සම්බන්ධ වෙන්න පුළුවන් වාතාවරණයක් තුළ තමයි මැතිවරණය තිබිය යුත්තේ කියලායි අපේ අදහස තියෙන්නේ. ලබන මැයි දෙවෙනිදා පමණ වෙනකොට මේ නාම යෝජනාවල අංක ලබා දීමේ ක්‍රියාවලියට යම් වැඩපිළිවෙළක් සකස් කරන ගැසට් පත්‍රයේ ඉදිරිපත් जूनी
මෙතර පවතින තත්ත්වය යටතේ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණා. ප්‍රථම මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණ නැති බැවින් ඒ පිළිබඳව මේ ගැටළු විසඳා ගැනීමට අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසන්ටයි කියලා ඒක ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරලා තියෙන අවස්ථාවක අපි කියා සිටියා මැතිවරණ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරලා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගන්න තිබුණයි කියලා. කොමිසමට බලපෑම් ඇති වෙලා තියෙනවා කියලාද ඔබතුමාලා මේ කියන්නේ? අපිට ඊටාම පැහැදිලිව පේනවා විශේෂයෙන්ම නියම කරලා දිනයක් මේ රටේ ජනාධිපතිතුමාගේ උපන්දිනය වෙන බැවින් අපිට මේ समारोह उत्साह उत्साह පසුගිය වසරේ අප්‍රේල් මාස 21 වනදා එල්ල වූ බ්ලේච් ප්‍රහාරයට අදට වසරක් සපිරෙනවා. රට පමණක් නොව ලොවම කම්පා කළ මෙම ප්‍රහාරය සම්බන්ධව සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවටයි සෑම අයකුම බලා සිටින්නේ. පසුගිය වසරේ අප්‍රේල් මාස 21 වන දිනයි කිතුනු බැතිමතුන් දෙව්මැදුරට පැමිණෙන පාස්කෝ ඉරිදා දිනයක් වත් තිබුණා. දෙවයින පුරා දෙව්මැදුර තුල දේව භක්තිකයන් දෙවියන් යතිත්තේ ඔරලෝසු වී වේලාව පෙරවරු 8:45 වන විට ඔවුන් ඉදිරියේ රුදුරු මරුවන් සිටින බව කිසිවෙකුත් දැන සිටින්නට නැතුව ඇති. සතුට සැහැල්ලුව සැනසීම පිරිහදවත් පෙරවරු 8:45 වෙතේ ප්‍රථමයෙන් මොහොතකට සසල වූයේ කොච්චකඩේ දේවස්ථාන දෙදරුම් කන්නට ගත වූ නිමිෂෙන්. වෙකුටත් මොහතක් හෝ සිතන්නට පවා අවකාශයක් ඉතිරි නොකරම දෙවියන් වහන්සේ ඉදිරියේම උන් වහන්සේගේ බැතිමතුන් රක්ත වර්ණේ නැහැවී ගොස් තිබුණා. කොච්
පිච්චකඩේ දේවස්ථානයේ නොනවතුණු රුදුරු මරුවන් කටුවපිටිය දෙව්පැතුරේද මඩකලපු සියොන් දෙව්පැතුරේද බැතිමුතුන්ගේ ජීවිත සිත් පිට නැතුන්සේ ගිලගත්තා රුදුරු මරුවන්ගේ ඉලක්කය කිසිවෙකුටත් අදාහගත නොහැකි වූයේ දෙවනුව තෙවනුව සිව්වනුව පමණක් නොව 5 6 7 වන වරටද වර්ගවාද ජාති ආගම් කුල මල ගෝත්‍ර ගැන නොතකා කොළඹ ශ්‍රැන්ග්‍රිලා සිනමන් ග්‍රෑන්ඩ් කින්ස් පරිබැණි සුපරි හෝටල් තුලටද කඩා වදිමින් පමණක් නොව තම ලේන් ජාතක වූ තම වර්ගයාගේ ජීවිතත දෙමිටකොඩ ප්‍රදේශයේ තම නිවස තුල තීම පිළිගනිත්තේ ගතවී වසරක් ගෙවී අවසන් 250කට අධික ශ්‍රී ලාංකික අපේම මිනිසුන්ගේ ජීවිත බිලි ගනිමින් 500කට අධික පිරිසකට තුවාල සිදු කළ මුළු මහත් රටේම හදවත් පෑරෝ මෙවන් ම්ලේච්ඡ ප්‍රහාරයක් යලි සිදු නොවන්නට නම් මීට සම්බන්ධ සියලුම දෙනාට මනුෂ්‍යත්වයේ නාමෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දිය යුතුමයි පාස්කු ඉරිතන ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් දෙවෙනපුරා දේවස්ථාන විහාරස්ථාන කෝවිල් පල්ලිය තුළු සියලුම ආගමික සිද්ධාස්ථානයන්හි අද පෙරපරු 8:40ට තමන් අදහන ආගමනුකූලව රට පුරා සියලු ජනතාව ආගමික වතාවත්වල නිරත වුණා පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින පෙරවරු 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසත් සියලුම කිතුණු දේවස්ථානවලත් අනිකුත් ආගමික ස්ථානවලදීත් පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ තුවාල ලද සහ ආබාධිත වන්සේ කර පෙරවරු 8:47ට පහනක් දල්වා ආගමික වතාවත් සිදු කරන ලෙසත් අග රදගුරු මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පාස්කු ඉරිදින ප්‍රථම ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී තම ලබදියන් සිහි කරමින් අද පෙරවරුවේ ආගමික වතාවත් සිදු කෙරුණේ මේ ආකාරයෙන් ප්‍රහාරයේ වැඩිම ජීවිත ගණනක් බිලිගත් කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේදී පහන් දල්වා සිය සහෘදයන් සිහිපත් කිරීම අද පෙරවරුවේ මෙලෙස සිදු වුණා අපි අද වෙනකන් බලන් ඉන්නවා අපිට යුක්තිය හිට වෙනකන් ඒ යුක්තියේ දවස වෙනකන් අපි ඇස අයාගෙන බලාගෙන ඉන්නවා මොකද මෙවැනි ප්‍රහාර නැවතත් මගේ මව් වෙන්න දෙන්න එපා පියාණනි මඩකලපුව සියොන් දේවස්ථානයේදීද අද ආගමික වතාවත් සිදු වුණා පාස්කෝ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට තරතිරම නොබලා දඬුවම් ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ජනාධිපති වරාකෙන් ඉල්ලීමක් කරනවා. ඒ පාස්කෝ ප්‍රහාරය සිදුවී වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ සිදුවීම පිටුපස්සේ ඉන්න අය උත්සාහ කළේ මේ රට තුළ ලොකු ව්‍යසනයක්
නිර්මාණය කරන්න. තාමත් අපිට මේ කාරණාව පිටිපස්සේ හිටියේ කවුද කියන එක ගැන සත්‍ය තොරතුරු සොයා ගන්නට බැරි වෙලා තියෙනවා. යම් ආකාරයක සාධක තිබිලා ඒ පිළිබඳව සොයා බලන්නට කටයුතු නොකරපු සේනාධිනායකයාගේ පටන් අන්තිමයා දක්වා ලංකාවේ වගකිව යුතු අය සියලු දෙනාවම නීතිය ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කරගෙන යන ඒ විමර්ශනය ඉතාමත්ම ශක්තිමත්ව කළ යුතුයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිනවා. අපි සුළුතර ආගමිකයන් සුළුතර ජාතිකයන් බව හිතාගෙන ඒ තුල අපි වෙන් වෙලා අපේ රට බෙදා වෙන් කරන්නට නෙමෙයි අපි කටයුතු කළ යුත්තේ ප්‍රධාන ප්‍රවාහයේ ආයත සමග එකට එකතු වෙලා සහෝදරත්වයෙන් බැඳිලා මේ රට දියුණු කරන්නට අපි එකතු විය යුතුයි. පාස්කෝ ඉරිතා එල්ලවු බෝම්බ ප්‍රහාර මාලාවෙන් ජීවිතාහිම වූ සහ තුවාල ලැබුවන් සිහිපත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ අතර අක්‍රමාත්‍යවරයා සහ හිටපු විපක්ෂ නායකවරයාද පහන් දැල්වමින් ජීවිතක්ෂයටපත් පිරිස සිහිපත් කිරීමට කටයුතු කළා. පාස්කෝ ඉරිදා ප්‍රහාරයට වසරක් සැපිරීම නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මෙම සාහසික අපරාධයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතල තුවාල ලැබුවන්ගේ පෞද්ගල සමාජිකයන්ට ඉන් බලවත් කම්පනයකට පතු කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට මම මාගේ සංවේගය පුද කරමි. ප්‍රහාරයෙන් මියගිය ඉතා වැඩි පිරිස කතෝලික බැතිමතුන් වූද එය ඔවුන් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකීය ජනතාවම ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකි. සෞභාග්‍යයේ දැක්ම මාගේ ප්‍රති ප්‍රතිප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් පරිදි මාගේ පාලන සමය තුළ සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවටත් කුමන ආකාරයක හෝ අන්තවාදයකට අන්තවාදී ප්‍රවර්තනයකට ඉඩ නොතබන බවටත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකීවුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීති හමුවට පමුණන බවටත් මම මාගේ ජනතාවට සහතික වෙමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිහිපත් කරමින් මාතයට ප්‍රකාශයක් නිකුත් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය බෙදුම්වාදයට විරුද්ධව යුද්ධ කාලේ අපිට අත්දැක ප්‍රහාරවලට වඩා වෙනස්. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධිය වුණේ ඉලක්ක ස්ථාන සහභාගී වන ත්‍රස්තවාදීන්ගේ නම් ලිපින ඇඳුම් පත් අංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශය විසින් කල් තියාම එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණා. ඒ නිසා මේ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. පාස්කු ඉරිදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් පහන් දැල්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ හත විජේරාම නිල නිවසේදී අද කටයුතු කළා. පහන් දැල්වීමෙන් පසුව මියගිය අය සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වනු ලැබුවා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් අද දිනේදී විපක්ෂ නායක කාර්යාලයේදී පහන් දැල්වීමක් සිදු කළා. ඒ හිටපු විපක්ෂ නායක සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හා සමගි ජනබල වේගයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මත්තුම බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මෙතර සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ කොළඹ අගරදගුරු මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවීම සඳහා කොළඹ අගරදගුරු නිල නිවසට පැමිණියා. මෙම අවස්ථාවට සමගි ජනබල වේගයේ නියෝජනය කිරීමෙන් දේශපාලඥයන් පිරිසක්ද එක්ව සිටියා. සමගි ජනබල වේගය කිසි දිනක ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ. ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සියලුම දෙනා නීති හැමුවට ගෙනාවිලා ඒ අයට ලබා දිය යුතු දැඩි දඬුවම් ලබා දෙන්නට සමගි ජනබල වේගයේ අපි සෑම විටම කැපකැප වෙලා සිටිනවා. ඉතාමත්ම දැඩි ක්‍රියාමාර්ග තුළින් ත්‍රස්තවාදය ත්‍රස්තවාදීන්ව ඍජුව හෝ වක්‍රවයට සහය ලබා දෙන ඒ සියලුම පුද්ගල හිංසා කණ්ඩායම් සහ කොට්ටාස සහ මුලින්ම මර්ධනය කරලා ත්‍රස්තවාදය අපේ රටෙන් තුරන් කරන්නට අපි සෑම විටම කැපකැප වී සිටිනවා. මෙරට තුල පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් නැවත කිසි දිනක ඇතිවීමට ඉඩ නොතබන බවත් රට තුල කමල් ගුණරත්න මහතා පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ඇති වුණේ මොකද කියලා හොයලා බැලුවාම නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම නිසා කරගත්ත දෙයක් කියලා. ඉතින් මේකට වගකීවුත්තන් කවුද කියන එක හොයාගන්න පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඒ වගේම සහ තිරේ පිටුපස ඉඳන් මේ ම්ලේච්ඡ ක්‍රියාව කරන්න අනුබල දීපු අයවලුන් මේ අය සොයාගෙන නීතිය ඉදිරියට පමුණුවලා ඒ
ප්‍රහාරයේ මියගිය අපේ රටවැසියන්ට වගේම තුවාල ලබපු රටවැසියන්ට ඒ අයගේ පවුල්වල අයට සාධාරණ යුක්තිය ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා අපේ බුද්ධියන්ස අපි සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරලා තියෙනවා ඒ බුද්ධියන්ස සියල්ල එකට වැඩ කරන්න අවශ්‍ය යාන්ත්‍රණය අපි හදලා තියෙනවා ඒ කියන්නේ නැවතත් මෙවැනි කණ්ඩායම් එකතු වෙලා මහජන ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට හෝ රටේ ආරක්ෂාවට එරෙහිව යම් කිසි දෙයක් කරනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න එවැනි දේවල් සැලසුම් කරන අවස්ථාවේදීම නැති කරන්න අවශ්‍ය පියවරවල් අපේ බුද්ධියංශ හමුදාංශ සහ පොලිසිය මගින් අපි සිදු කරනවා මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව මේ වන විට 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සුවා ගැනීමට හැකි වූ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පවුල් 242කට අයත් පුද්ගලින් දහසකට අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට ආරක්ෂක අංශ අද පියවර ගත්තා. දිනක් තුල මෙරටින් හමු වූ වැඩිම කොරෝනා ආසාදිතින් ප්‍රමාණය ඊයේ දිනෙන් වර්තා වුණා. එම සංඛ්‍යාව සටහන් වූයේ 33ක් ලෙසයි. ඊයේ දිනේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ පුත්කලෙන් 33 දෙනාගෙන් පුත්කලෙන් 32 කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචි කරුවන්. බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පළමු කොරෝනා ආසාදිතයා වර්තා වූයේ පසුගිය 15 වන දිනයි. එම කාන්තාව ඉන්දියාවේ සංචාරක නිරත වී යලි දිවයිනට පැමිණි අයෙක්. මෙතරේ ඊයේ දිනේ තුල අවසන් වරට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කරගත් අනෙක් පුත්කලයා පිළියන්දල ප්‍රදේශයේ මාළුවෙලින්දකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. පිළියන්දල සහ පොල්ගසෝවිට යන ප්‍රදේශවල මෙම පුත්කලයා මාළුවෙලදාම සිදු කර ඇති අතර නිවාසවලටම ගොස් ඔහු මාළුවෙලදාම සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මෙම ගත වූ කාලය තුල ඔහු පිළියන්දල මත්ස්‍ය වෙළඳසල පැලියකොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණය ඇතුළු ස්ථාන කිහිපයකටම ගමන් කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙම රෝගියා වාර්තාවීමත් සමග පැලියකොඩ මත්ස්‍ය වෙළඳසල දින 3ක කාලයක් වසා තැබීමට පැලියකොඩ වෙළඳ සංගමයේ තීරණය කර තිබෙනවා. මෙතර වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක මාස 4ක් වයස ඇති කුඩා දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයන් 3 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ඔවුන් PCR පරීක්ෂණය සිදු කිරීම සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඔයාලා කවද්ද මේ ඉඳන් බණ්ඩාරනායකට කවද්ද ගියේ? 4යි 3. මේ කොහෙද මේ යන්නේ මේ? ඒ කොහෙද මනුස්සයා යන්නේ? සලා බලන්න මම එයා පැතර ගියා ඊට පස්සේ මම ඒක බලලා ගියා යන්න ගෙටෙන් 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 පේනවනේ ඉතින් මේවා මේවා සරුම් ගල්ලෝගේ වැඩ කරන්න බෑනේ දැන් බලන්න මෙච්චර ප්‍රශ්නයක් කියලා තිබිලත් එයාලා පාරනේ මාස 4 දරුවට ආච්චි බලන්න පුළුවන්ද ඇයි එක්කන් ගියේ නම් ඇඳිරි නීතිය වෙලාව බලපත්‍රයක් අරගෙනත් නැහැ කොහෙන් හරි ආපු කාර් එකක් මෙතෙන්ටත් ගෙන්නගෙන මාස 4ක දරුවෙකුත් දාගෙන ඕගොල්ලොත් ගිහිල්ලා වැඩි දෙක තුනක් වෙලා තියෙනවා වගකීමක් නැතුව හැසිරෙන්න එපා දැන්වත් මම අන්තිම වතාවට කියන්නේ දැන් පරීක්ෂණ ටික කරන්න අපි අරන් යනවා මොනම හේතුවක් නිසාවත් ඕගොල්ලන්ට මෙතනින් එළියට එන්න බෑ මාස 4ක් වයසදී කුඩා දරුවෙකු සමග මෙම පුත්කලින් 3 දෙනා ඉක්ුත් දිනක බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසකට ගොස් රැඳී සිට නැවත වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඉන්නතුරුව තහවුරු වී ඇත්තේ ඔවුන් පසුගියදා නවාතැන්ගෙන සිටි බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසක කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවයි. මෙතර අද උදෑසනද කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ පුත්කලින් 5 දෙනෙකු හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබුණා. එම පුත්කලින් 5 දෙනාද කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙලෙස කොරෝනා වෛරස ආසාදිත රෝගීන් රැසක් හමු වූ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පවුල් 242කට අයත් පුත්කලින් 1020 දෙනෙකු අද දින නිරෝධායන කටයුතු සඳහා දිවයිනේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර යැවීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. මෙතර පාකිස්තානයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 106 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය අද පසුරුවේ දිවයිනට පැමිණියා. මෙම සිසුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. අත්‍යවශ්‍ය සේවා කොරෝනා වෛරස පාලනයට සහාය වන අයුරින් සිදු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. එය අද පසුරුවේ පැවති සාකච්ඡාවකට එක්වමින්
අධ්‍යක්ෂ සේවා සපේන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහාය වන අයුරින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් අධ්‍යක්ෂ සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයේ සේවා ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහයවන ආකාරයෙන් සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනාධිපතිවරයා පනව ඇතේ නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළ යුතු බව සඳහන් කළා. බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවියස් වනු ග්‍රාමීය ප්‍රදේශයේ සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් අත්වනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොරෝනා වෛරස මර්ධනයට රජය විධිමත් වැඩපිළිවෙලක් අනුගමනය කළද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපදීම තත්ත්වය පාලනයට බාධාවක් වන බවත් ජන ජීවිතය යථාතත්වයට පත්කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේදීද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාකාරකම් සිදුවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතුමේ මොහොත උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.